ಪಕ್ಷ ಸಭಾಪತಿ ಅಮಾತ್ಯ ನಿಮಾ ಸಿರಿಪಾಲ್ದ ಸಿಲ್ವಾ ಮಹತಾಗೆ ಪ್ರಧಾನತ್ವೇನು ಮಿಮರಸ್ವೀಮ ಪವತ್ತುನೆ ಪಕ್ಷ ಲೇಖಂ ಪಾಲ್ಮೇಂತು ಮಂತ್ರಿ ದುಮಿಂದ ದಿಸಾನಾಯಕ ಮಹತಾಯ ತುಲು ಪಿರಿಸಕ್ ಮೀಟೆಕ್ ವುಣ මීට සද දෙක හමාරට කලින් දේශපාලන පක්ෂයේ විධායක සභාව කැඳවලා පක්ෂයේ ප්‍රතිසංවිධානය ආරම්භ කරා. ඒකේ ප්‍රගතිය බලන එක තමයි ප්‍රධානම කාරණය. ඉදිරි ජනාධිපති මැතිවරණය පිළිබඳවත් අපි කතා කරා. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්නේ නැද්ද? නැහැ අපි තාම කාටවත් සහායකු දෙනවයි කියන එක අපි අවසාන තීන්දුවට ඇවිල්ලා නැහැ. අපි තෝරන්නේ පුද්ගලයෙක් නෙමෙයි. රට දිනවන වැඩපිළිවෙල මොකද්ද කියන කාරණේ තමයි තෝරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්කම ලැබුණා සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කාරයෙක් බවට පත් වෙන්න. හැබැයි ප්‍රධාන පක්ෂ කීපෙම ආවේ නැහැ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා එක මගේ ඇරියා, ජනතා විමුක්ති පෙරමුණ මගේ ඇරියා. ඉතින් අපිට අදත් පේනවා සජිත් ප්‍රේමදාස මහත්තුමත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර් සානායක මහත්තුමත් තාමත් කතා බහ කරන්නේ විවේචනාත්මකව කරන දෙයට විවේචනයක් මිසක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා අපට පේන්නේ නැහැ. වැඩපිළිවෙලක් ගැන කතා කරනකොට මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙනකොට කරන්න පුළුවන් මට්ටමින් ඒ වැඩේ කරගෙන යනවා. බංකොලොත්භාවයෙන් යම්කිසි තැනකට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යම්කිසි ප්‍රගතියක් අපට පේන්න තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයයි කියා කනමින් අද පැවති රැස්වීම කිසිදු නීත්‍යානුකූල බවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා පවසනවා. විපක්ෂයේ තියෙන ව්‍යවස්ථාව අනුව සභාපති නැති වෙලාවක අපිට බෑ දේශපාලන මණ්ඩලයක් කැඳවන්න. සභාපතිතුමා නැති වෙලාවක මධ්‍යම කාරක සභාවක් කැඳවන්න බෑ. සභාපතිතුමා කැඳවන්නේ නැතුව විධායක සභාවට නෛතික භාවයක්. ඒතර මේ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාර්ණයත් සමග අපිට මේ නිමා සිරිපාල මැතිතුමා පත් කිරීමට අවසරයක් තිබුණ නැහැ කිසිම කමිටුවකින් නැත්තම් සභාවක. අපිට ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුරුන් 6 දෙනෙක් ඉන්නවා. එතුමා එක්කෙනෙක් විතරයි. ඒක ජ්‍යෙෂ්ඨ උපසභාපති කෙනෙක්ට මේ පක්ෂයේ සභාපතිත්වයට කටයුතු කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක අපි සමස්ත ලංකාවේම සමාජිකයන් ගෙනල්ලා විධායක සභාව හදලා සමස්ත ලංකාවේගේ අනුමැතිය අරගෙන ඒ වගේම විධායක සභාවේ අනුමැතිය අරගෙන මධ්‍යම කාරක සභාව එකඟ වෙලා තමයි අපි ප්‍රධාන තනතුරු අනුමත කරන්නේ. නමුත් එතුමා මේ කරන්නේ නීති විරෝධී වැඩක්.